ආයිබෝවන් සාදරයෙන් පිළිගන්නවා අපේ YouTube channel එකට. අද මම ඔයාලට ගෙනහල් තියෙන ඉරටු වලින් ඉප සරුංගලේ හදාගන්න විදිය. ඉස්සලාම කියන්න ඕනේ මේ සරුංගලේ මට යටට රෙදි දාන්න නැතුව නම් යවා ගන්න බැරි වුණා. අනිවාර්යෙන් ඔයාලත් එහෙමම රෙදි දාන්න අපේ ඊහාට කෙරෝ වලට යටපැත්තේ සේරුව දාන තැනට රෙදි 6-7ක් දාන්න ටිකක් දිගට ලස්සන්ට යවා ගන්න පුළුවන්. ඒ වගේම අනිත් අත්තට අත් කැලි වලට රෙලි පොඩ පොඩ දාගන්න. මම මේක අලවන හැටි කියන්නේ. ඔයාලා කැමති විදිහකට අලවන්න. මම මොකද ඇලෙව්වේ තනිසව කොලයක් අලගෙන වටේට රවුන්ඩ් ටිකක් අලවපු එක. ඒක හින්දා ඒක අලවන එක කියන්නේ දෙයක් නැති හින්දා මම ගෙනාවේ නෑ. එහෙනම් අපේ වීඩියෝ හොඳ නම් subscribe කරලා එකතු වෙන්න. ඒ වගේම යාළුවන්ටත් බලන් share කරන්න. එහෙනම් අපි යන් වීඩියෝ එකට. හරියලුනේ මම මේකේ යහටට අරන් තියෙන ඉරටු තුනක්. ඒ ඉරටු තුනේ දිග තමයි සෙන්ටිමීටර 95ක්. ඔයාලා ගොඩ දෙනෙක් අහනවා මේවක් කිලිනවද කියලා. මේ මම අරන් තියෙන ඉරටු ගොඩක් හයියයි. ඒක නිසා මම හදන ඒවා කිලින්නේ නැහැ. ඔයාලට තයි ඒව ගන්න පුළුවන් නැහැ. කිලින්නේ නැහැ. මගේ අත්බම්බේ දෙක දිග තමයි මේ උඩ අත්බම්බේ සෙන්ටිමීටර 35ක්. මේ දෙකත් හොඳ හයි ඉරටු දෙකක් තමයි මම අරන් තියෙන්නේ. මේ තියෙන්නේ යටට ගන්න අත්බම්බේ මේ ඉරටු දෙක. මේ දෙකේ දිග තමයි සෙන්ටිමීටර 29ක්. ඊට පස්සේ අපි ඉස්සෙල්ලාම කරන්න අපි ඊහාට ගැට ගහ ගන්න එක. තදට ගැට ගහ ගන්න නූල හතර පොට වගේ දාගෙන ගැට ගහ ගන්නවා නම් හොඳට තදට ගැට ගහ ගන්න පුළුවන්. මම මේක ගැට ගහන විදිය කියන්නේ මම පොඩ්ඩයි ස්කිප් කරලා ගැට ගැහුවට පස්සේ මොනවද කරන්න කියලා පෙන්වන්න. මෙන්න මේ විදියට හොඳට ඉරට තුන තදට උතාගෙන මුලින්ම ගැටයක් දාගෙන ඊට පස්සේ දිගට ඔතාගෙන යන්න තමයි තියෙන්නේ. මෙන්න මේ විදියට. මේ විදියට ඔතාගත්තට පස්සේ අපේ ඉහාට සම්පූර්ණයි. ඊට පස්සේ අපිට තියෙන්නේ අද්දම්බ දෙක ගැට ගහගන්න තමයි. අපි එහෙනම් අද්දම්බ දෙක ගැට ගහගන්නේ කොහොමද කියලා බලමු. හරියලුනේ මං ඉහාට සුපිරියට තද්දට ගැට ගහගත්තා. දැන් අපිට තියෙන්නේ අපේ අද්දම්බ දෙක ගැට ගහගන්න තමයි. මම ඉස්සෙල්ලාම අපි උඩත් බම්බිට ගන්න ඉරට දෙක අරගෙන මේ දෙක සෙන්ටිමීටර 8ක් ගැට ගන්න වර්තරයට අරගෙන මේ එකට තියලා ගැට ගන්න සෙන්ටිමීටර 8ක් දෙකම එක ගන්නට අරගෙන ඊට පස්සේ ඒක ගැට ගහ ගන්නවා. තදට තදට ගැට ගහගත්තට පස්සේ ඔබට කැමති විදිහකට මේක ගැට ගහ ගන්න. හැබැයි හෙල්ලෙන්නේ නැති වෙන්න ගැට ගහ ගන්න ඕනේ. ගැට ගහගත්තට පස්සේ අපි මේක දෙපැත්ත මම බලන්නේ सेंटीमीटर आट दिखे बेदा हतर का बेदा मम्मी बैलेंस करवाट मिता वीकला दिखेट मकर गट गाने सेंटीमीटर आट हतर का दिखे बेदागा इक मे दी नूल गिट 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 गुमाना गिट गो इट पास मैं मेनगन बलना इट पास गिटेदागना दी बैलेंस कर හරියට ඉරට දෙකේ හරි මැදින් තියෙනවා නම් ඔයාලට බැලන්ස් කරන්න දෙන්නේ එච්චරයි වෙන්න ඕනේ. ඉරට දෙක හරි මැදින් අපේ ගැටේ ගහ ගන්න විතරයි තියෙන්නේ. ඒ විදිහටම අනිත් එකත් ගැට ගහ ගන්න තියෙන්නේ. ගැට ගහගත්තට පස්සේ අපිට තියෙන සරුංගලේට ඉහාටට මේවා තියලා ගැට ගහ ගන්න මේ. දැන් මම අර විදිහට බෙදාගෙන ගැට ගහගත්තේ මගේ ඉහාට සම්පූර්ණ දුරත් ඒ විදිහටම ගානට සමානව තියෙනවා. ඔයාලට ගොඩක් අමාරු නෑ ඒක ලේසි. ඒකෙන්ද ඒ විදිහටම ගැට ගහ ගන්න. මේකත් මම ගැට ගන්න සෙන්ටිමීටර 8ක් තමයි මේ ගැට ගන්න කොටසට තියලා තියෙන්නේ. ඉරට දෙකේම සෙන්ටිමීටර 8යි. ඊට පස්සේ මේ විදිහට ගැට ගහ ගන්න. ගැට ගහගෙන අර විදිහටම මෙන්න මේ මැදින් ගැටයක් දා ගන්න තියෙන්නේ. අර විදිහටම ගානට දෙපැත්ත බැලන්ස් කරලා ඊට පස්සේ ඒකත් ඉවරයි. ඊට පස්සේ අපි කරන්න ඕනේ අපේ ඉහටට ඉස්සලාම අපේ ලොකු අත්බම්බිය ගැට ගහ ගන්න ඕනේ. මම මේ අත්බම්බිය ගැට ගහන්නේ
इहाटे यट पेत्ते इंदा सेंटीमीटर 50 कुडी मेन मे विधि तदर गट गदर गटर पास अपट दी यट अद्बंबी गट गना अभी यट अद्बंबी गट गे कोच्चर दूर किंदील बलम हरियाणा मंद उड अद्बंबी गट गई मटदन तीन यट अद्बंबी गट गा मे वीडियो पड़ी अवलखला तीन पड़ी पेगर गीलोगे तीन मम्मी गेट गए सेंटीमीटर हताक उड़ीतमा याटे अटैना सेंटीमीटर हताक किटतीलतमा मे अद्बंबे गेट गए मेक गेट गोट अनिवार्य अर इसल अद्बंबी गेट गेतरम तीर गेट गनपति गेट गे हर एट अलिंग युडे अति विन बलपान मे उलिग गेट गिरा एक एक पेतरी आने ठीक एक हर बल गेट गिनेट एक तीन दीहरा हेम गेट गर पास अब तीन मेके उल्टी एदगा मम इसम कर यट नूलतमा गेट गे अफलाम इन मे विधीट हेमदेम गे नूल अकेले गेट गना एक यट पेट एक दिगतमा मे मंगदगा नूले दिग सेंटीमीटर तीस मैंने मेदीर का अंट नमागन अरे गेट गा अद्बी गावट एदगा मेक दिगतमा सेंटीमीटर तीस वाल प्रश्न मम उड गेट गतिसला दिखेला इरटू कड़ेनो हुटर गाला वेड़च इरटू हेम गत्त एक मंट कल एक हिंदू मैं इस गट उठ गट गिरा सेंटीमीटर तीस दिगट दिन अरगना मीत मे पे गेट गिरा गेट गेम गेट गर पास दरी अट दिरा नी हेडे मदिवगेना अभी के रो मेन मे दीरा दिपत्ते में एक समान उतागनोनी मेके गेट कुदाला गेट कुदागनोनी अभी हरियट में हडी गे सीरम करगत्र पसीदमा क्यूवे अर मगे नूल दिख सेंटीमीटर तीसावा के मेदगनोनी सेंटीमीटर तीसाई गट तमा इट पसी कर तीन अभी यट नूल गेट गट नूल गेट गोनी अपे उड़ी गावट ए नूल दिगदा सेंटीमीटर तीस अट मेक दिग सेंटीमीटर तीस अटाई नूल अद्बी का गेट दिग तुन अद्दाता गेट दिग तुन अद्दागना अभी दिग यहाँ ए मेजरमेंट अरगना यहाँ पर ए विधीर गेट गा तीन मन दीर यहाँ पे अर अभी तीस अट मेजरमेंट अरगना मैं मे विधीर गेट गना मे विधि गेट गना इट पास इतना नूल ये विधीर अरगना वाट किसी विन सकर अद्बम दिखे दूर ये विधीर अरगना उड़ अद्बम नूल के इंका गेट गना मूल दें गेट गिट बुरुलट वगे एक हरियनो हेम नूलम बुरुलट वगे तीयना एव हरियनो उड अब उड़स गेट गि एक हिंदू आ किसी दिखा पावे बाबूटी हर एट पोड अद्भ दू गेट के हो एक किसी दिखा पावे बाइट पास खरा तीन यहाँ पे तो दीर में गेट गाँव ईट इसलोया फोटी हर वे सब तीन बला बोलो मैं मे भी दीर पावे बोले दिख आई मेनगना यहाँ पे अद्भ दीगन बला मेवीर मे भी तीर बला मगेन फुडक विनाने अर विधीर नी कम तीर अद्भुम दिखेदी फुडको दीन तो निका गेट गना गेट गर पास अभी सरुंगली यट कुट सीरम संपूर्ण अर अभी यट नैट दागन तीन एक दागत्ता संपूर्ण सरुंगली बेरगर दी उड उलवकोट सह दागन मम्मी गेट गी नूल सेंटीमीटर दह तुना मेहे अद्बीन सेंटीमीटर दह तुना मेहनत मे नूल गेट गई
අත්බඹින සෙන්ටිමීටර් 13ක් මෙහැ. ඊට පස්සේ මම මේ මූලයේ දිග තමා ගන්නෙ සෙන්ටිමීටර් 30ක්. ඔය ඇදගත් වෙන මූලයේ දිග සෙන්ටිමීටර් 30ක් මේ ගැට ගහගන්නෙ ඉහාට අත්බඹේ ඉඳන් සෙන්ටිමීටර් 20ක් උඩින්. දැන් අපේ උඩ අත්බඹේ ඉඳන් සෙන්ටිමීටර් 20ක් උඩින් තමා මම මේ ගැට ගහගන්නෙ ගත්තේ. ඊට පස්සේ අපි කරන්න ඕනේ අර සෙන්ටිමීටර් 13 ප්‍රමාණය මෙන්න මෙහෙම ඉරට්ටකින් අරගෙන මෙහා පැත්තට ඒකත් හරියටම මාක් කර ගන්න ඕනේ. මම පේපර් කටරකින් මාක් කරනවා නම් පේපර් කටරකින් මාක් කරනවා ටිකක් අහයෙන් කපන්න බෑ නැත්නම් උතනින් කල්ලේ ඉරට්ට. ඊට පස්සේ අඟුලේ පොලේ ගහන්න තමයි හිතන්නේ. එහෙම කැඩුණා. ඊට පස්සේ හරියටම මේ ඒ ගාන මැනගෙන ගැට ගහ ගන්න. එතකොට අර ඉස්සල් වලට පෙවුණානේ මගේ ඉහාට එක පැත්තකට ඇදිලා තියෙනවා. ඒක හරියටම කෙලින් වෙලා එනවා. වා හරියටම නූලේ දිග සෙන්ටිමීටර් 30 ගානට අරගෙන ගැට ගහගත්තොත් මේ විදියට. ඊට පස්සේ වාට ප්‍රශ්නයක් වගේ එනවා නම් බොක්ක වැඩි කියලා මම ඒකටත් කරන විදිය කියලා දෙන්නම්. වා තදට ගැට ගහගන්න. ගැට 3 4ක් දාගන්න නැත්නම් ඕක යනවා බුරුල් වෙලා. දැන් වාට ටිකක් බොක්ක වගේ වැඩි නම් මෙන්න මේ විදියට සරුංගලේ ටිකක් උඩත් බඹේ ටිකක් උඩට ඇද ගන්න. එහෙම කරහා සරුංගලේ බොක්ක වැඩි නම් අඩු කර ගන්න පුළුවන්. ඊට පස්සේ දැන් අපිට තියෙන්නේ අපි සරුංගලේ නැට්ට කොටස හදා ගන්න. මම මේ නූල ගැට ගහගෙන තියෙන්නේ සෙන්ටිමීටර් 9ක් මෙහැන්. 9ක් මෙහැන් ගැට ගහගෙන මෙන්න මේ විදියට මොකුත් නැහැ ඇදලා ගැට ගහ ගන්න. ඇදලා ගැට ගහගෙන එහා පැත්තට ඔය මිමි ටිකම අරගෙන ගැට ගහ ගන්නයි තියෙන්නේ. ගැට ගහගත්තට පස්සේ ඉවරයි. වාට අර සෙන්ටිමීටර් 9 මෙහා පැත්තට ගන්න ඉරට්ටක් භාවිතා කරලා ඒක ගන්න පුළුවන් මේ විදිහට. එහෙම කළා මේ සරුංගලේ අලව ගන්න තමා තියෙන්නේ. අමතර නූල් ටික උලම් බදන්න මේ සරුංගලේ සවුකලේට උලම් බදන්න නැති වෙන්න අමතර නූල් ඇදගෙන අපි සරුංගලේ අලව ගන්න තමා තියෙන්නේ. මං කිව්වා ඉස්සෙල්ලා කිව්වා වගේ මේක මං අලුව නැහැටි ගියන්නේ. තවත් කියන්න තියෙන්නේ මේක සේරුව දාන්නෙත් අර කොම්බ සරුංගල වලට දාන විදිහමයි. මං ඒ සරුංගලයට සේරුව දාන විදිහ වෙනම් වීඩියෝ එකක් කරලා තියෙනවා. ඒක බලන්න ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියනනම් ඒ ලින්ක් එක. ඒක සේරුව දාන්න දන්නේ නැත්නම් ඒක බලන්න. ඊට පස්සේ කියන්න තියෙන්නේ මේ සරුංගලේ මම යවන්න හැදුව නිකන් රැලි දාන්න නැතුව මට යවා ගන්න බැරි වුණා. ඒක හින්දා ඔය අත්තටු අත්හතරටයි ඔය නැට්ටටයි අනිවාර්යෙන් දාගන්න රැලි. නැට්ටට නම් ඔය අපි ඊහාට කෙරවල සේරුව ගැට ගන්න තැනට රැලි 6-7ක් දාගන්න මීටර් 2ක් විතර දිගට වගේ. මොකද මේක නයා වගේම හින්දා ඉරටු වලිනුත් හදපු හින්දා අනිත් තිබ්බ සරුංගල් වගේ මට යවා ගන්න බැර වුණා. බොරු කියන්න ඕනේ නැති හින්දා මං කියන්නේ. ඒක හින්දා ඔයාලත් ටිකක් දිගට රැලි දාගන්න. එතකොට ලස්සන්ට යවා ගන්න පුළුවන් මේ සරුංගලේ. හරි යාළුවනේ, එහෙනම් අපි මේ වීඩියෝ එකෙන් සමු ගන්නවා. අපි වීඩියෝ එක සබ්ස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න. ඒ වගේම යාළුවන්ටත් බලන් ෂෙයා කරන්න. මම මෙන්න මේ විදිහට තමයි රැලි දාගෙන තියෙන්නේ. ඔයාලට රැලි දාගන්න. මම නම් මේකට ටිකක් මහතර රැලි දෙකයි දාගත්තේ. ඔයාලටත් මහතර රැලි දානවා නම් දෙකක් විතර දැම්මහන් ඇති මීටර් 2ක් විතර දිගට. නැත්නම් රැලි 6-7ක් දාගන්න. එතකොට ලස්සන්ට උඩ යවා ගන්න පුළුවන් සරුංගලේ බුරි ගහන්න නැතුව.